දැන් ගන්න සතුරු වෙන. ආයි පාලිමා අක්කා නේද? අනේ ෂා ලස්සන මල් පොකුරන්නේ නේද පාරමියා? ඔව් ඔව්. මේ වයින්ම තමයි නෙළු. ඒ නෙළු මල් නේද අක්කේ? ඔව් ඔව්. කොහොමද කෙමී? කොහොමද? පාරමී? කොහොමද? හසෙන් නම් දැනටම වැඩ පටන් අරන් වගේ. ඉතින් මොකද කරන්නේ කට්ටියත් එක්ක? අපි මේ නෙළු මල් ගැන කතා කර කර හිටියේ. ආ ලස්සන නෙළු මල් ටිකක් ගෙනල්ලා. කවුද ගෙනාවේ මල් ටික? මම. ආ. මාමේ මට ඕනේ නෙළු මල් නඳින්න ඉගෙන ගන්න. මටත් ඕනේ. අපි කොහොමද පටන් ගන්න? ඒක නම් හොඳ අදහසක් තමයි. අපි මුලින්ම නෙළු මලක් බලලිමු නේද? නෙළුම් මලේ පෙති ගොඩක් තියෙනවනේ. ඔව්. පෙති ගොඩක් තියෙන මලක් තමයි නෙළුම් මල. එහෙනම් අපි අද අඳින මලේ පෙති ගොඩාක් අඳින්න යනවා. එහෙනම් අපි නෙළුම් මලක් අඳිමුද? කට්ටියත් එක්කම නේ. එහෙනම් අපේ ගෙදර ඉන්න දුවල පුතාලත් කොලේකුයි පැන්සලකුයි අරගෙන අපිත් එක්ක නෙළුම් මල් අඳින්න ලෑස්ති වෙන්න. මම මගේ බෝඩ් එකේ අඳිනම් පුතාලේ නම් ඇඳගෙන යමු නේද? අපි මුලින්ම මෙන්න මේ වගේ රවුම් භාගයක් ඇඳ ගන්නවා. කොලේ මැදි. හරි නේද? මේ රවුම් භාගයේ මෙන්න මෙතන ඉඳලා මේ පැත්තට මේ වගේ පෙත්තක් ඇඳගත්තා. ආ හොඳයි. ඒ වගේම මේ පැත්තටත් මේ වගේ පෙත්තක් ඇඳගමු. හා. ඊට පස්සේ මෙන්න මේ කෙලින්ම උඩ පැත්තෙන් තව පොඩි පෙත්තක් ඇඳ ගන්නවා. ආයේ ඒ කෙලින්ම තව උසට තව ලොකු පෙත්තක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ පැත්තෙන් එන පෙත්ත මෙන්න මේ වගේ ඇඳගමු. හරි. ඊට පස්සේ මේ පැත්තෙනු ඒ වගේම තව පෙත්තක් ඇඳ ගන්නවා. ආයේ මෙන්න මේ වගේ තව උඩින් ලොකු පෙත්තක් ඇඳ ගන්නවා. ආයේ මේ හැරියෙන් තව චූට් පෙත්තක් ඇඳ ගන්නවා. පෙති ගොඩයිනේ නේද නෙළුම් මලේ? ඔව්. එහෙනම් මේ පැත්තෙන් තව පෙත්තක් ඇඳගමු. මෙන්න මෙතනින් තව පෙත්තක් ඇඳ ගන්නවා. හරිනේ? හරි. එහෙනම් අපි ඔන්න නෙළුම් මලේ යටි පැත්තෙන් ලොකු පෙත්තක් ඇඳගත්තා. මේ පැත්තෙන් තව මෙන්න මේ වගේ හැඩ පෙත්තක් ඇඳගමු. ඒ වගේම අපි අනිත් පැත්තෙනු තව පෙත්තක් ඇඳ ගන්නවා. මෙන්න මෙතනින් තව පෙත්තක් දාගන්න. මේ පැත්තෙත් ඒ වගේම පෙත්තක් දාගන්න. දැන් හරි නේද නෙළුම් මල වගේ තියෙනවනේ? ඔව්. තව මේකේ අඩුවක් තියෙනවා. මොකද්ද තියෙන්නේ? පුළුවන් නම් කියන්න බලන්න. කොලය? කොලය? නැත්ත. ආ එහෙනම් අපි නැට්ටක් ඇඳ ගන්නවා. ඔයාලගේ එකෙත් ඔය වගේ නැට්ටක් ඇඳ ගන්න. හරි නේද? හරි. හරි. එහෙනම් අපි මේක පාට කරන්නේ නැද්ද? ඔව්. පාට කරනවා. පාට කරන්න ඕන. පාට දිනවනේ? ඔව්. එහෙනම් මාමත් එක පාට කරමුද බලන්න. හරි. හරි. ආ පාරමී ලොකු නෙළුම් මලක් ඇඳලා. මාම ඇඳපු එකටත් වැඩිය ලොකුයි පාරමී ඇඳපු නෙළුම් මල. පාට කරමුද අපි කට්ටියත් එක්ක? මම ගන්නවා රතු පාට. මං ගන්නේ රෝස පාට. හසෙන් ගන්නේ මොන පාටද? අපි පාරමියා කරත් පාට කැල්ලක් දෙමුද? මං හිතන්නේ මම නෙළුම් මලක් ගන්නවා. ආ ඒකත් හොඳයි.
ඔන්න මාම පාට කරනවා පුතාල බලාගෙන ඒ විදිහට පාට කරමු හරි අපි මුලින්ම මාම අනිත් පැත්තත් පාට කරන්න පටන් ගත්තා හරිනේ හරි එහෙනම් අනිත් පැත්තත් මේ වගේ පාට කරගෙන යමු අපි අනිත් පැත්තත් පාට කරගමු පුතේ ඒ වගේ පෙති ටික ඔක්කොම පාට කරගමු මාමේ අපි තව තව පාට ගත්තර කමන්නේ නැද්ද කමන්නේ නිල් පාටෙම තව මේ පාට තියෙනවනේ නිල් පාටෙම පාට තියෙන දම් පාට සද නිල් පාට අන්න ඒ වගේ පාටක් කරගෙන අපිට පාට කරගන්න පුළුවන් මම එකක් තරම් පාට කරලා පෙන්නන්න. හරි. ඔන්න මම ගත්තා රතු පාටේ තව ප්‍රභේදයක්. හරිම ලස්සනයි මාමේ. මාමේ ඔය ලස්සනට පාට කරනවානේ. මම විතරක් නෙවෙයි ඔයාලගේ චිත්‍ර ටිකත් ලස්සනයිනේ. හෂේනුත් පාට දෙකක් ගත්තද? ඔව්. මාමත් ඔන්න ඉවර වෙන්න ළඟයි. ඉවරයි පාට කළා. ආ ඔයා ඉවර කළාද? ඔව්. මේකේ අපි රෝස පාට, තද රෝස පාට තියනවාද? අමම රතු පාට දෙන්න. රතු පාටින් අර මාම පාට කරා වගේ අන්න එහෙම අතේ පාට කරගෙන යමු. හරි. පාරමිගේ වැඩේ කොහමද? ටිකක් හොඳයි. තාම මට තියෙන්නේ 1 2 3 4 5 6 7 තව පෙති හතද තියෙන්නේ. හෂේන් පුතා. එයි මාමේ. අපි ඕකට කොලේකුත් අඳිමුද? හා. අඳිමු බලන්න. මං නම් ඉවරයි රතු පාටත් ගාලා. මාමේ මං තවත් නෙළුම් මල් අඳිනවා. ආ ඒක හොඳයි. අපි නෙළුම් මල් ගොඩක් ඇඳලා ඊට පස්සේ මොකක්ද අඳින්නේ? නෙළුම් මල් ගොඩක් තියෙන කොහෙද? පොකුනේ. පොකුනේ එහෙනම් මේක අන්තිමේදී පොකුණක් වේවි. ලස්සන පොකුණක් අඳින්න. මාම එහෙනම් වතුරකුත් අඳින්නද? හා. මම ඔයාලා ඔක්කොම වතුර අඳපේ කේ මාම විතරක් වතුර අඳින්න නැතුව හරියන්නේ නැහැ නේද? මේක තමයි ගොඩක් වතුර තියන්නේ පොකුනේ. මාමගේ වැඩේ නම් ඔන්න ඉවර කරා. ඕ ලස්සනයි මාමේ. මං වගේ ලොකුවට අඳිනා මේ නමයටත් මං වගේම පාට කරන්න වෙයි වගේ. ඒක තමයි. අපේ චිත්‍රවල වැඩ ටික ඉවරයිනේ. ඔව් ඔව්. එහෙනම් අපේ ගෙවල් වල ඉන්න යාළුවන්ගේ චිත්‍ර ටික කොහොමද දන්නේ දැන්? එයාලත් වැඩේ කරගෙන නේද? ආ ඒක තමයි. චිත්‍ර ටික ඒගොල්ලන්ට පෙන්නමුද? ඔව් ඒක තමයි. අපි එයාලගේ චිත්‍ර ටිකත් බලන්න ඕන නේද? ඔව් ඔව්. එහෙනම් ඔයාලා අඳපු චිත්‍ර ටිකත් තිරේ දිස්සන ලිපිනයට අපිට එවන්න. එහෙනම් අපි අඳපු චිත්‍ර ටිකත් ඔක්කොම පෙන්නමුද අපි? අපේ යාළුවෝ ටිකට පෙන්නුම් බලන්න. එහෙනම් ලබන සතියෙත් අපි මේ වගේ ලස්සන චිත්‍රකින් හමුවේ බලාපොරොත්තුෙන් අදට නවතිනවා. අපි එහෙනම් අනිත් සතියෙත් ඕගොල්ලන්ට ලස්සන චිත්‍රයක් අඳින්න කියලා දෙන්නේ නැන්නම්. බයි. දැන් ගන්න. Sit in the